අපි අදත් සිංහල ශේදය කියවමු. සර් සර් පන්ති හයට තියන්න පුළුවන්ද? මට තුනේ ඉඳන් පහ වෙනකම් පන්තියක් කියලා. ඉංග්‍රීසි පන්තියක්. සිංහල ලියනකොට ගන්න මේ එදා වගේම අදත් අපි ඡේදයක් මේක අපේ ගිය සතිය අපි ඡේදයක් සාකච්ඡා කරන්නේ නේද? මේ වගේම අදත් අපි ඡේදයක් සාකච්ඡා කරනවා. ඔයාලා සිලබස් එකේ තියෙන දෙවනි ඡේදය. හොඳයි. එහෙනම් මොන මම මේ ඡේදය පෙන්වන්න හදන්නේ? අපිට ගණන් වලට තුනේ සංඛ්‍යා. හා හා හරි. හොඳයි. එහෙනම් මේ තියෙන්නේ මෙන්න තියෙනවා අපේ ඡේදය. හැමෝටම පේනව නේද? එහෙනම් හිමිට අපි මේ කියමු නේද? ඔන්න සර් කියුවට පස්සේ ඔයාලා කියවන්න. සුනිල් වලව්වේ වත්තට බැස්සේය. සුනිල් වලව්වට බැස්සේය. එහි පෙර ගස් දෙකක් මුලක් ගැලවිය. අට ගසක් මී කලය තිබුණු කජු ගසක් තැනිවර කාවත් පසුතර පහලට ගියේය. වැට අද්දරට ගියේය. ඔහු සෙමෙන් සෙමෙන් වැටෙන් පැන්නේය. තැන ඇඹුල් පේර ළඟට සේදු විය. ඇඹුල් පේර ඉදී තිබිනි. ඔහු ලහිලානියේ එකක් දෙකක් කඩා ගත්තේය. නෑවේය. ඒවා මීම මී පැණි රසය කලිසන් සාක්කු දෙකේම ඇඹුල් පේර වලින් පුරවා ගත්තේය. පසුව කමීසය ඇතුළට ඉඳ වටා මුල් පේර ආගස්තිය. ඔයාලා කියවන්න සුනිල් වලව්වේ වත්තට බැස්සේය. එහි පේර දෙකක් මුලක් වැළගිය. සෙමෙන් සෙමෙන් වැටෙන් පැන්නේය. පැන ඇඹුල් පෙරලා අන්දට සෙන්දුව විය. ඇඹුල් පෙර ඉදී තිබුණි තිබිනි. ඔහු ලහි ලහියේ එකක් දෙකක් කඩා ගත්තේ කෑවේය. ඒ විදිහට කියවන්න. හොඳට කියවන්න. හැමෝම කියවන්න. මම බලනවා කියවනවද කියලා. ඇඹුල් පෙර වලින් පුරවා ගත්තේය. පසුව කමිසය ඇතුළට ඇඹුල් පෙර ලා ගත්තේය.
මෙසේ නැදු කියවලා ඉවරයි කියවලා ඉවරයි නිල් ආසේ කියවලා ඉවරයි බෙර ඉදින තිබුණේ ඔහු ලාපි අදේ ඔය වාඩි වෙලා ඉන්න පුතේ සුනිල් කියලා ළමයෙක් ඉන්නේ. හොඳයි අහන් ඉන්න ඕනේ මයික් මියුට් කරගෙන. සුනිල් වලව්වේ වත්තට බැස්සේය. වලව්වේ වත්තක් කියන්නේ මේක ඉතා විශාල වත්තක්. වලව් වත්තක් කිව්වහම ඒක පොඩි එකක් නෙමෙයි. ගොඩක් ලොකු වත්තක්. නේද? ඉස්සර තමයි වලව් තිබුණේ. දැනුත් තියෙනවා. ඒ වලව්වක් කියන්නේ ලොකු විශාල ගෙයක්. ඒ ගේ වටේ තිබෙන වත්තට අපි කියන වලව් වත්ත. හොඳද? වලව්ව වටේ තියෙන වත්ත. දැන් සුනිලුත් මේ වලව් අතර තමයි බැස්සේ. බැස්සේ කියන්නේ ඒකට ගියා නේද? වලව් අතර ගියා වැටකින් හරි කඩුල්ලකින් හරි. ඒ වැට ඇතුළේ මේ වත් ඇතුළේ ගියා. ඒකේ තියෙනවා පේරගස් දෙකක් බුලත් වැරගිය කහට ගසක්. පේරගස් දෙකක් තිබුණලු ඒකේ තුන. බුලත් වැලක් හිතු කහට ගහක් තිබුණලු. කහට කියන්නේ ගස් වර්ගයක්. ඒ ගස් වර්ගයෙන් මෙහෙම බුලත් වැලක් ගිහින් තිබුණා. ඊළඟට පුතේ මී කලයේ තිබුණු කජු ගස. මී කලයේ තිබුණු කජු ගසක්. කජු ගස් වල දන්නවනේ. කජු ගහේ තමයි මී කලය තියලා තිබුණේ. මොකක්ද මේ මී කලය කියන්නේ? දැන් ඔයාලා දන්නවනේ අර මී මැස්සෝ වද බඳිනවනේ නේද ගස් වල, බේත් වල, කලයට. සීතල තැන් වල තමයි ගොඩක් වෙලාවට එයා ඉන්නේ. ඉතින් මේ වද බඳින ඒක කැලේ තමයි ගොඩක් වෙලාවට වද දෙන්න තියෙන්නේ. හැබැයි ගෙදරත් පුළුවන් අපිට කලයක් තැබුවොත් අපි මීමැස්සෝ වැඩිපුර ගැවසෙන තැනක දැන් කජු ගස කියන්නේ මීමැස්සෝ වැඩිපුර ඉන්න තැනක්. ඒ මොකද කජු මල් වල රොන් ගන්න මීමැස්සෝ එනවනේ. ඒ වගේ කජු ගසේ කලයක් තියලා තියෙන කලයක් අර වතුර කියන නැටි කල ඒ පරණ දැන් නම් ඔයාලා කඩවල වල දැකලා තියෙන සමහරට නේද කල ඒ කලයක් හඳලා තියෙනවා. ඊට පස්සේ මී මැස්සෝ අර කලය ඇතුලේ වද බඳිනවා. ඒක තමයි මේ මී කලය කියන්නේ. මී කලය තිබුණු කජු ගස. පැණිවරකාව. පැණිවරකාව කියන්නේ පුතේ මේ වරක ගසක්. ගසක්. නේද? හැබැයි ඒකේ කොස් මේ ඉදුණට පස්සේ වරකා පැණි රස ඇති. ඒක නිසා තමයි පැණිවරකාව කියලා මෙතන කියලා කියන්නේ. තේරුණාද? පැණිවරකාවත් පසු කර පහලට ගියා. ආ වත්ත පහලට දැන් යනවා. වැට අද්දරට ගියේ. වැට ළඟටම ගියා. අද්දරට යනවා කියන්නේ ළඟටම ගියා. ඔහු සෙමෙන් සෙමෙන් වැටෙන් පැන් ආවද වැටෙන් මන්. පැණ ඇඹුල් පේර ලන්දක සේතු ගිය. ඇඹුල් පේර ලන්ද. ඇඹුල් පේර කියන්නේ පේර නේද? පේරවල සමහර පොඩි පේර වත් දැන් අලු ලොකු පේර නෙවෙයි කඩවල විකුණන දින ඒ වගේ පොඩි පේර වගේ ආ ඒ පුතේ ඇඹුල හැබැයි රසයි නේද ඇඹුල් පේර ලන්ද කියන්නේ මේ එක පේර ගසක් නෙවෙයි කොටසෙ තිබුණේ පේර ගස් ගොඩාක් තියෙන එකයි ලන්දක් කියන්නේ ඇඹුල් පේර ගස් තිබෙන කැලෑවක් ඒකට කියන අපි ඇඹුල් පේර ලන්ද සේන්දුවේ කියන්නේ පුතේ එතරම් ගියා ළඟා වුණා කියන්නේ හොඳ ඇඹුල් පෙර ඉදි තිබුණු ආ නියමයි නේ ඇඹුල් පෙර ඉදිලා ඔහු ලහි ලහි එකක් දෙකක් කඩා ගත්තේ ලහි ලහි කඩනවා කියන්නේ ඉක්මනට ගොඩක් ඉක්මන නේද ඇයි දැන් මේ සමහර මේ වත්තේ මුරකාරයෙක් කෙනෙක්වත් ඉන්න වැඩි නේ ඒ නිසා ටිකක් බයයි එක්සය ලහි ලහි ඉක්මනට ඇඹුල් පෙර මේ කඩා ගත්තා කෑවේ
කෑව. ඒවා මීම මී පැණි රසයි ඇඹුල් පේල කියලා නම තිබුණානේ මේ මීම මී පැණි රසයි. ඒ කියන්නේ ගොඩාක් පැණි රසයි කියන්නේ නේද? ගොඩාක් පැණි රසයි. මීම මී පැණි රසයි. කලිසම් සාකු දෙකේ તો ඇඹුල් පේල වලින් පුරවා ගත්තා. يعني කලිසම් සාකු දෙක ඇඹුල් පේල වලින් පුරවා ගත්තා. පසුව කමීසය ඇතුළට ඉඟ වටා මේ කමීසය ඇතුළට මෙහෙම ඇඹුල් පේල දාගෙන මෙතන ඉන වටා නේද ඉන වටේට පේර ටික මේ දාගන්න ඔන්න සුනිල් පේර කඩපු විදිය තමයි මේ පාඩමේ අපිට තියෙන්නේ මේ ඡේදයේ තියෙන්නේ මම නැවතත් ඡේදය ඔයාලට පෙන්නන්න ඔන්න දැන් මම කියපු ඒවත් එක්ක ඔයාලා නැවතත් ඡේදය කියවන්න විනාඩියක් ඇතුළත දැන් හිතින් කියවන්න හොඳේ දැන් අපිට මේ කියවන්න ක්‍රම කිහිපයක් තියෙනවා එකක් තමයි ශබ්ද නගා කියන ශබ්ද නගා කියන අනිත් එක තමයි මුහුණ මුහුණ කියන එක හෙමීප ශබ්ද නැතුව කට විතරක් කොහොම හෙල වෙනව විතරයි අනිත් එක තමයි කටවත් හෙල වෙන්නේ හිතින් කියන හිතින් කියවන මම දැන් ඔයාලට දෙන්නේ සිතින් කියවන්න තේරුණා කට හෙල වෙන්නත් නැහැ හිතින් තමයි කියවගෙන යන්නේ හැබැයි මම අර පාඩම පැහැදිලි කරපුවා මතක් වෙන්න ඕන දැන් ඔය කොටස කියවන්න තේරුණාද ගයිඩ් අපි ආයෙත් කතා කරන්න බෑ සමහරව මයික් එක මියුට් කරන්න මම ඒ අය අල්ලලා එළියට දානවා හරි පටන් ගන්න ඉතින් කියවන්න පටන් I think පිටින් පොයේද බලාගෙන ඉන්නේ Ferrari. Ferrari. එහෙනම් මම ප්‍රශ්න කීපයක් අහනවා. ඉවරයි සර්. ඡේදයෙන් බලලා මේ ප්‍රශ්න වලට පිළිතුරු කියන්න ඔයාලා. හොඳේ. ඡේදයෙන් බලලා. ඈ ඔන්න පළවෙනි ප්‍රශ්නේ පුතේ. සුනිල් මොන වත්තටද ගියේ? වලව්වත්තට. මී කලය දෙවනි ප්‍රශ්නය මී කලය තබා තිබුණේ මොන ගසේද? කජු ගසේ. කජු ගසේ. කජු ගසේ. කජු ගසේ. කජු ගසේ. කජු ගසේ. ඇඹුල් පේල මොන රසද?
හොඳයි මේ කතන්දරය මොන පොතේද තිබෙන්නේ අඹ යාළුවෝ කතන්දර පොත ලියලා තිබෙන්නේ කවුද මොන මාමද ඊබී ලංගරත්න ඊබී ඉල්ලාරත්න යන කාලින් නැවත බලන්න ඔන්න මම සමහර විට දෙන්න පුළුවන් මෙන්න මේ වචන මී කලය දෙන්න පුළුවන් මී කලය පැණි වරකාව දෙන්න පුළුවන් වැට අද්දර දෙන්න පුළුවන් සමහර විට ඇඹුල් පේර දෙන්න පුළුවන් බයන්න බයන්න ලියලා තියෙන විදිය සංඤක බ සංඤක බූ නේද ඇඹුල් පේර පැණි රස දෙන්න පුළුවන් මූර්ධජ නයන්නේ පැණි ලියන කොටනේ ඇතුළට කමීසය ඇතුළට කියන එක දෙන්න පුළුවන් ලයන්න මූර්ධජයි ඉඟ වටා ගයන්න සංඤකයි නේද සංඤක අකුරක් බ පැණි වරකාව කජු ගස මී කලය බලන්න හොඳට මුලක් වැල හරි බලාගත්තනේ හොඳයි එහෙනම් අපි ඔලිය මුනේද ප්‍රයිකුතේ පළමු වචනේ ලියන්න පළවෙනි වචනේ ලියමු අපි බලන්න බෑ සතර පොත් වලින් බලන්න බෑ මොකද වහන්න වෙන කොයිමත් පොත්වල බලන්න බෑ හොර වැඩ කරන්න එපා මොකද නාක ළමයි හොර වැඩ කරන්න නිසා ඔයාලා තනියම ලියන්න කමන්න වැරදුනොත් හදා ගන්න ඕනේ වැරදුනොත් හදා ගන්න රයිට් මෙන්න පළවෙනි එක ලියන්න පුතේ මී කලය වචන දෙකේවා වචන දෙකේවා මී කලය පැණි රස පළවෙනි එක මී කලය දෙවෙනි එක ඇඹුල් පේර
තුන්වෙනි එක පැණි රස හතරවෙනි එක කමීසය ඇතුළට කමීසය ඇතුළට කමීසය ඇතුළට ඇතුළට ඉවරයි සර්. ඔව් පස්වෙනි එක අවසාන එක ගුලක් වැල ගුලක් වැල ගුලක් වැල ඉවරයි සර්. ඉවරයි. හරි එහෙනම් පොඩ්ඩේ. ඔව් ඕන්න ලියනා පළවෙනි එක. ඔයාලා හරි වැරදි බලන්න ඕනේ. හා සර්. මේ කලය ප්‍රමාණය දුරස් වෙන්න.
පහේ පහට තරු දෙකක් දාගනිමු අපි. පහේ පහට එක තරුවක් දාගන්න. මඩ පහෙන් පහයි. මඩ මට පහෙන් පහයි. Very good. Very good. මට පහෙන් පහයි. බලමු දැන් පහෙන් පහ තියෙන අතුස්සන්න මට. අතුස්සන්න බලන්න. මම දැක්ක පහෙන් හතර එක තරුවයි හරි සෙන් චේනුකි එහෙනම් අපි ඔන්න සිංහල ලියන පොතේ මේ ගිය සතියේ ඡේදය අලවන්නයි මේ සතියේ ඡේදය දෙකයි මම අද දානවා ඔය ඡේද දෙක අද දානවා හරි තව පොඩි ප්‍රශ්න ටිකක් කියනවා අපි අලුත් පිටුකට යමු සෙන් අනේ ටීචර් දුන්නා මේ කොඩියෙන්නුයි රැහැණයි එළපිලේ ටිකේ වචන ටික කපිලියන් දුන්නා හා හා හරි පුතේ දැන් මේ අහන්නකෝ අපි එහෙනම් මෙන්න මේ වැඩේ කරන්න එහෙනම් ඔයාලා මේ පාඩමේ මාතෘකාව ලියාගන්න සිංහල ලියන පොතේ ඡේදය ඇතුලෙන් ඡේදය ඇසුරෙන් පිළිතුරු ඡේදය ඇසුරෙන් පිළිතුරු සොයමු ඡේදය ඇසුරෙන් පිළිතුරු සොයමු ගොඩක් වෙලා නෑ මේකට මම දෙන්නේ මිනිත්තු හරියටම පහයි දෙන්න මිනිත්තු පහයි දෙන්නේ යා කරන්න තිබෙන්නේ ආසද යා කරන්න හැබැයි ලියා ගන්න වෙනවා පුතා මම පෙන්නන්නම් අපි ඉක්මනට වැඩේ කරගන්න ඕන නිසා එහෙනම් යා කරමු අපි නේද මේ තිබෙන්නේ ඔව් ගැලපෙන වැකි කොටස් යා කරන්න ඔයාලා යා කරන්න කියලා විතරක් ලියා ගන්න ඒ ඇති ඊට පස්සේ දෙපැත්තට ලියා ගන්නවා ලියලා යා කරනවා අකරන්න බලන්න අටක් ගන්න පොතේ දෙපැත්තට ලියා ගන්න ඔය මුලක් වැලදී මී කලයේ තිබු ඇඹුල් පෙර වලව්වේ මී පැණි ඔව් හරියටම මිනිත්තු 5යි දෙන්නේ මිනිත්තු 5 ඉවර වෙනවා ලස්සන අකුරු ලියන්න ඕන දැන් කලබල වුණාම සමහර ළමයි අකුරු කැත කරගන්නවා එහෙම බෑ පුතේ. ඔයාලා කලබල වුණත් ලස්සන අකුරු ලියන්නවා. නේද? එමින් ලිව්වත් ලස්සන අකුරු ලියන්නවා. කලබලෙන් ලිව්වත් ලස්සන අකුරු ලියන්නවා. ඒ කොහොම කරත් අකුරු වෙනස් කරන්න එපා. Mm-hmm.
අමේ දිරු රටන් යන ලොකෝ සර් යාකරන තොන්ද ඔව් යාකරන් අම්මේ මේක මම අපේ කර දෙන්න ලාජ්ජිය හරි සර් හරි සර් ඔ බලමු තව විනාඩියයි අඩි රූල් තමයි යාත්‍රා ඔ අඩි රූල් කියන යාත්‍රා අනේ මම නැවතත් ලින්ක් එකක් දානවා ඔයාලා එන්න ඕනේ ඊළඟ පාඩමට මොකද්ද දැන් මෙතන ඕද පරිසරය ඔව් පරිසරයේ පාඩමට එන්න ඕනේ දැන් වෙලාවෙ